අදාපි මහන්නේන්නේ මේ ලස්සන පෑන්ටි එක. මේකේ ලොකු විශේෂත්වයක් තියෙනවා. ඔයාලට අඳුර ගන්න පුළුවන් ද දන්නේ. බලන්න පොඩ්ඩක් ඔයාලට හොයා ගන්න පුළුවන් ද කියලා. සමහර අය හොයා ගන්නෙත් සමහර අයට බැරි වෙන්න ඇති. හරි මං කියන්න. මේ පෑන්ටි එකට ඉලාස්ටික් දාලා නැහැ කොහෙටවත්. සාමාන්‍යයෙන් අපි පෑන්ටි එකක් මහනකට ඉනටයි කකුල් දෙකටයි ඉලාස්ටික් දානවනේ. ඒත් මේකට දාලා නැහැ. ඒක තමයි මේකේ තියෙන විශේෂත්වය. ඒ නිසා මේකේ වටිනාකම ඉලාස්ටික් දාපු සාමාන්‍ය පෑන්ටිස් වලට වඩා වැඩි. ඔයාලට කියන්න ඕනේ මේ විදිහට මහන පෑන්ටිස් වල මිල සාමාන්‍යයෙන් වැඩි හොඳටම. ඒ වගේ මේකේ පෙනුමත් ඉහළයි. ඉතින් ඉලාස්ටික් නැති පෑන්ටියක් මහන විදිහ කියලා දෙන්න මට හේතු දෙකක් තියෙනවා. එකක් තමයි සමහර අය ඉන්නවා එයාලට ඉලාස්ටික් ඇලර්ජික්. ඉතින් එයාලා ගොඩක් අපහසුතාවයට පත් වෙනවා ඉලාස්ටික් නැති පෑන්ටි හොයන්න ගියාම. ගොඩක් වෙලාවට අඩුයි මේවා හොයාගන්න තිබ්බත් ගාන හොඳටම වැඩි. ඉතින් එහෙම අයට පුළුවන් තමන්ට වමනා යට ඇඳුම් මෙන්න මේ විදිහට මහගන්න. අනිත් හේතුව තමයි ඕගොල්ලෝ ගන්න ෆැබ්‍රික් එකට ගැළපෙන විදිහට ඉලාස්ටික් හොයාගන්න නැතිකම. ගොඩක් වෙලාවට අපි ආස මැටීරියල් එකක් ගත්තත් ඒකට ගැළපෙන ඉලාස්ටික් හොයන්න ගියාම හරි අමාරුයි. ඉතින් ඔයාලට පුළුවන් ඉලාස්ටික් පැත්තකම දාලා මේ විදිහට පෑන්ටිස් මහගන්න හොරු වෙන්න. ඔයාලා ඉලාස්ටික් නැති පෑන්ටිස් මහනවා නම් මතක තියාගන්න ඕන විශේෂම කාරණේ තමයි මේවා මහන්න පුළුවන් ඇදෙන රෙදි වලින් විතරමයි. මේ තියෙන හතර පැත්තටම හොඳට ඇදෙන රෙද්දක්. දැන් මම මේට කලින් ඔයාලට පෑන්ටි එකක් කොපි කරන විදිය, පෑන්ටි එක කපා ගන්න විදිය ඕන තරම් කියලා දීලා තියෙනවා. ඒ නිසා මම අද ඒවා කියලා දෙන්න යන්නේ නැහැ. ඔයාලට ඕන නම් channel එකට ගිහිල්ලා ඒ videos ටික ආපහු බලන්න පුළුවන්. මේ තියෙන්නේ අපි වහන්න යන පෑන්ටියට උමනා කොටස් ටික කපා ගත්තට පස්සේ. මේ තියෙන්නේ පිටිපස්ස පැත්ත. මේක දෙකට නමලා මේ හරිය නැම්මට තියලායි අරන් තියෙන්නේ. මේ ඉස්සරහ පැත්තේ එකක් දෙකට නමලා නැම්මට තියලායි අරන් තියෙන්නේ. ඊට මේ ගසට් එක කොටස් දෙකක් තියෙනවා, ලේයර්ස් දෙකක් තියෙනවා. කොටන් වලින් මම අහනවා නම් ඔයාලට ලේයර්ස් දෙකම එකපාරටින් දාන්න පුළුවන්. ඒත් මම අද ගත්ත රෙද්ද ටික ඝනකම වැඩි. ඒ කියන්නේ පොඩි බබලෝයි ජර්සි මහන වගේ රෙද්ද. ඒ නිසා මේක ඇතුලේ ලේයර් එක ටිකක් තුනේ කොටන් රෙද්දකින් දාන්න හිතුවා. ඒ වගේම ඒකත් හොඳට ඇදෙන රෙද්දක්. එතකොට මේ තියෙන්නේ පටි. මේවා තමයි අපි ඉලාස්ටික් විදිහට අල්ලන්නේ. ඉනට සෙන්ටිමීටර් 6ක් පළල පටියකුත් කකුල් දෙකට සෙන්ටිමීටර් 3.5ක් පළල පටි දෙකකුත් ගත්තා. හරි දැන් අපි මහන්න පටන් ගනිමු. ඉස්සර වෙලාවම පිටිපස්ස පැත්තට ගසට් එක අල්ලලා ඉමු. ඒකට මම ඔයාලට ගොඩක් පහසු ක්‍රමයක් කියලා දෙන්නම්. පිටිපස්ස පැත්ත හොඳට දිග ඇරගෙන හොඳ පැත්ත උඩට එන විදිහට මෙහෙම තියාගන්න. දැන් ගසට් එකේ හොඳ රෙද්දින් කපව කොටස ඇරගෙන ඒකේ පළල වැඩි පැත්ත පිටිපස්ස පැත්තේ යට කොටසන මෙන්න මේ විදිහට තියන්න. ඒතර ගසට් එකේ හොඳ පැත්ත යටට තියෙන්නේ. ඒ කියන්නේ රෙදි කොටස් දෙකේම හොඳ පැති දෙක මූණට මූණලයි තියෙන්නේ. ඊළඟට ගසට් එකේ ඇතුලේ ලේයර් එක අරගෙන ඒකේ හොඳ පැත්ත උඩට තියෙන විදිහට මෙන්න මෙහෙම තියාගන්න. ඊට පස්සේ මේ කොටස් දෙක හැමීට ඒක උඩට මෙන්න මේ විදිහට අරගෙන යන්න. දැන් කොටස් තුනම එක උඩ එක සම්පාත වෙන විදිහට මෙන්න මෙහෙම තියෙන්න ඕනේ. ඊට පස්සේ එහෙම හෙන වෙන්න පින්ස් ගහගන්න හරියටම තියලා. දැන් මෙන්න මෙතනින් මෙහෙම පාරක් ගහන්න. මේක ඇදෙන රෙද්දන් නිසා මැෂින් එකේ නීඩල් එක ඇදෙන රෙදි මහන නීඩල් එකට මාරු කරන්න මතක තියාගන්න. මේ තියෙන මහල ඉවරුණාට පස්සේ දැන් ඔයාලත් මම මේ කරන විදිහටම කරන්න. මේ කොටස් දෙකේම හොඳ පැත්ත උඩට තියෙන විදිහට මේ විදිහට දිග ඇරගන්න. දිග ඇරගෙන පෑන්ටි එකේ පිටිපස්ස පැත්ත උඩ පැත්තට මේ විදිහට රෝල් කරගෙන යන්න. මෝටු ළඟට ආවම නතර කරන්න. ඊට පස්සේ පෑන්ටි එකේ ඉස්සරහ පැත්ත ඇරගෙන හොඳ පැත්ත යටටත් පහළ කෙළවර උඩටත් තියෙන විදිහට මෙහෙම ගසට් එක උඩින් තියන්න. ඊට පස්සේ ඒකත් ටිකක් මෙන්න මේ විදිහට රෝල් කරගන්න. මෙහෙම කරාම ගසට් එකේ ඇතුලේ ලේයර් එක වෙනම එළියෙන් පේනවා. ඔයාලා ඒක මේ දෙක උඩින් මෙහෙමම අනිත් පැත්තට හරවලා ගෙනල්ලා යටින් තියෙන කොටස් දෙක උඩින් හරියටම සම්පාත වෙන විදිහට මෙහෙම තියාගන්න. කියලා ඉවර වෙලා චුට්ටක්වත් එහෙම හෙන වෙන්න හොඳට පින්ස් ගහගන්න. දැන් මෙතනින් මෙහෙම පාරක් ගහන්න. ඔයාලා මහන හැම වෙලෙම බැක් ස්ටිච් කරන්න අමතක කරන්න එපා. මේ තියෙන මහල ඉවරනාට පස්සේ දැන් මේක ඉස්සරහ පිටිපස්ස දෙපැත්තම මේ ලේයර්ස් දෙක ඇතුලේ තියෙන. අපි ඒක මෙහෙම එළියට එදලා ගමු. ඔයාලත් බලන්න මං කිව්ව විදිහටම මහුවනම් මේ විදිහටම ඇවිල්ලා තියෙන්න ඕනේ. බැරි වෙලාවත් කන පිට හොඳ පිට මාරු වෙලා නම් ඔයාලට ආයෙත් මහන්න වෙනවා. ඒත් මං කිව්ව විදිහට හරියටම කරා නම් ඔයාලට මාරු වෙන්නේ නැහැ. දැන් ඒතර මේ තියෙන්නේ ඇතුල් පැත්ත. දැන් මේක ආපහු මං අනිත් පැත්තට හරවනවා. ඊට පස්සේ මේ ගසට් එක අල්ලද්දි දෙපැත්තෙන් ඉතුරු වෙන චෝටි රෙදි කෑලි ටික කපලා අයින් කරන්න ඕනේ. දැන් හොඳ පැත්ත ඇතුළට තියෙන විදිහට මේ විදිහට මැදින් නවාගෙන දෙපැත්තේ මූට්ටු දෙක දාගන්න ඕනේ. මේ තියෙන දෙපැත්ත මූට්ටු කළා සිග්සැග් කරාට පස්සේ දැන් මේ කොටස් දෙක පෑන්ටිය මැහුවට පස්සේ දෙපැත්තෙන් නිකන් තියෙන එක හරි නෑ. ඒ හින්දා මේක මෙහෙම සයිඩ් එකට හරවලා අපව මැහුම් පාරක් ගහ ගන්නවා මැෂින් එකේ.
මෙතින මහල ඉවරනාට පස්සේ මේක හොඳ ෆිනිෂ් එකකට තියනවා මෝටුවත් වෙනම කොටසක් එල්ලලා තියනවා වගේ පේන්නේ නෑ දැන් දැන් අපි ඉලාස්ටික් වෙනුවට දාන පටිය අල්ලන්නයි යන්නේ පටිය කොච්චරක් දිගට ගන්න ඕනේද කියලා ඔයාලට ප්‍රශ්නයක් ඇති දැන් ඉලාස්ටික් එකක් නම් අපි ඇදලා නේ අල්ලන්නේ මේකත් එහෙම ඇදලායි අල්ලන්නේ ඒත් ඉලාස්ටික් එකක් තරමටම අදින්න අවශ්‍ය නැහැ මම මේක හරියටම අල්ලන විදිහ ඔයාලට කියලා දෙන්නම්. දැන් ඔයාලා අර මං කිව්ව පළලට කපා ගත්තනේ මේ කොටස් දෙක. ඒ කියන්නේ ඉනට අල්ලන කොටසත්, කකුල් වලට අල්ලන කොටසත්. ඔයාලා ඉස්සරෝම ඉනේ පටිය ගන්න. දැන් මේ දෙකම හොඳ පැත්තට හරවලයි තියෙන්නේ. දෙකේම එක පැත්තක මූට්ටුව මෙන්න මේ විදිහට සමපාත වෙන විදිහට තියන්න. මූට්ටුව හෝ එක අංශයක්. එතකොට මේ පෑන්ටියත් පටියත් අතර දිගේ වෙනස සෙන්ටිමීටර 7ක් හෝ 8ක් විතර තිබ්බම හොඳටම ඇති. ඔයාලට මේක බලපුවම හොඳට තේරුම් ගන්න පුළුවන් වෙයි. इट पास ककुले पटिया हरियर दिखट नवागा पैंटी ककुल उड़ी मे विधि तीर ए दिख अतर पारतर सेंटीमीटर तुण हमारा खतरा विधि गण मंगल मे की पट तुण वाला मूटर पस गण पारतर दी पटी पहासुंग पैंटी अल मे कोटा हतर मेकान पैंटिया पट तुण सामान कोटा हतर बेदागण ओणे एक पहासुंग पुलवांग इसल पैंटी अरे दिपत्ति मोट देख मार्क्स दिखाकर गण इट पास ए मोट देख एक उड़ेगा हरियट समपात तीयला दिखट नवागण इतकोट दिपत्ति नेम देख अणित मार्क्स दिख विधिट गण पुलवा इलाटते पैन मकर मे वे पीन गहगा मोटू दिखा पीन गहशन मोटू तीन निशा मेवी तीन कपल दिखा सबान सत्र पीन गहगा मे तीन ककल सामान बेदागत पसी पेने विधि अणित ककल ते विधि बेदागना मे इनाई ककल दिखाई उखमट बेदूट पसने विधि ये विधि अभी मे पटितुण सामान कोट सतर व्यंकर ओने मूट एक विधि अरगना नवागण इतना अणित के लिए तब मेकाक विधि गण बोलवा इट पास दिखेक तिब्बाम दिपत्ति कोटस दिख तब मार्क्स दिखाक विधि गण बोलवा इलाट वाल मतक त्यागन मैं पटिया मकर गुट पटिया हरी मदीन दिगट नवला मेक दागन पटिया नवाने हदपे एलीर तीन विधिट ए विधि ककल पटी दिगत कोट सदर वेंकर गण මේ තියෙන කොටස් හතරම සමාන කොටස් හතරකට බෙදුවම පේන විදිය. දැන් මේ පාටි පෑන්ටියට අල්ලන්නේ මෙහෙමයි. පෑන්ටිය ඉන ගන්නකො ඉස්සරෝම පෑන්ටියේ ඉනත් ඉනට අල්ලන පටියත් දෙකම සමාන කොටස් හතරකට බෙදලායි තියෙන්නේ. ඒතර පෑන්ටියේ පින්ස් ගහපු තැන් හතරත් ඉනේ පටියේ පින්ස් ගහපු තැන් හතරත් මේ විදිහට එක උඩ එක තියලා එක පින් එකක් ගහගන්න. පින්ස් දෙකක් තියෙනවනේ දෙකේ. ඒ දෙක ගලවලා ගලවන ගමන්ම හරියම තැන තියලා पिने वाला मम्मी कर्ण विधि बलाटी अम्म हम पेहदील पे दंग पीन पटी तीला पीन गहगन इवरा मेन मे विधि पेन वाला पेन पटिया मे विधि इलास्टिक विधि अदीन पुलवां कीला कपल दिखे पट दिख पैंटी तीला एक पीन गहग දැන් අපි පටි තුනම පෑන්ටියට තියලා පින්ස් ගහගෙන ඉවරයි. දැන් මේක මැෂින් එකේ අල්ලන්නයි තියෙන්නේ. ඒ අල්ලනකොට පටි ටික මෙන්න මේ විදිහට ඉලාස්ටික් එකක් වගේ ඇද ඇද අල්ලන්න ඕනේ. එතකොට අපි පටි අදින්න ඕනේ පින්ස් දෙකක් අතර ප්‍රමාණය විතරයි. දැන් මම හොඳට විස්තර කරලා තියෙන්නේ. ඔයාලට තියෙන්නේ මම අල්ලන විදිහටම පටි ටික මැෂින් එකේ අල්ලගන්නයි.
पटी अल्लप मेन मे विधि पेन तीन मैं ये विधि कपल दिखे पटदी का तल दीन पटरी के एलवाट पसे वाले पैन पिटिंग पेटर के लसन तिब्बट एथने टोल वगे तीन थिंक एक नतिगर का अभी मेहमाई मेघर वैडियन तीन कोटस तीन मोटूकराट पसे वैडपुर तीन कोटस एक पल्हेपेत्र वाला एक उड़ी जिग्जग मेहम पार गागने बेरवे लगा जिग्जग मेशन नेता सामान्य के लिए मेसम दिपारा महगने महानकोट मे मोटूकराट पास इतर कुटस हट अनेत्र एदल अलग वीट पास एक मेहम पार गागने दगोड़ पेन मे जिग्जग ग्राम हरम लसन फिनी तीन के दें आप ये विधि हम काकुल दिखे पाटी देखा जिग-जिग करके नहीं हम और ना अभी दें पैंटीय सांप पूर्ण में महाले इवराए जिग-जिग कर आड़ पासे इनात काकुले पाटी देखा थारी मलासन रहती ना पैंटीय हारी मलासन आए हम तो वाटी ना पैनुमात ती है ना वाह इतने वालात महाला बाला ना वालट में क्रमे इताम वैद इतने वीडियो को हदाई के लिए इतने मना माव सब्सक्राइब करना शेयर करना तम तक करने पर शुभ दिवस है।